විවිධාකාරයේ කුකුල්ලු දැකලා ඇතිනේ. නමුත් මෙයා නම් කෙහෙල් මල් කුකුලෙක්. කෙහෙල් මල් කුකුලා හිටියේ පහනක. කරමලේ තියන්නේ අපූර්වට. හැබැයි වලිගේ ගොක්කොල නේද? නිර්මාණ ශිල්පියා පියතුංග තෙන්නකොන් මහත්තයා. නිර්මාණය කරලා තිබුණේ මනෝවිද්‍යාහ උපදේශන ආයතනයේ උත්සවයකට. අනුරාධපුරයේදි කැමරාවට හසු කරගත්තේ හේෂාරසේනාල සෝමරතන. අපේ රටේ කලාකරුවන්ට කලාකාරණියන්ට අපි විශේෂ තැනක් දෙන්න එපාය නේද? බලන්න මේ නිර්මාණය කරන්නේ කවුද කියලා. ඡායාරූපය දිහා බලාගෙන මේ නිර්මාණ කටයුත්ත කරන්නේ උස්වැටකේ යාවේ පදිංචි ඒසායා ප්‍රියදර්ශනී මහත්මිය. බලන්න කොයිතරම් අපූරු නිර්මාණයක්ද කියලා. ප්‍රියදර්ශනී මහත්මියගේ ස්වාමි පුරුෂයාත් හොඳ නිර්මාණ ශිල්පී. ඔහු සම්පත් සෙබස්තියන් මහත්තයා. නෝනාගේ මහත්තයාගේ නිර්මාණනේ. අපිට චිත්‍ර මූර්ති කැටයන් හැමංශකින්ම අකුරු හැම දෙයක්ම කිරීමේ හැකියාව තියෙනවා. බලාපොරොත්තු වෙනවා දිනු කරගෙන යන්න. කැටයන් කරන්ට යොදාගන්නේ කොහොම ලී කියනවනේ. මෙවැනි කලාපවුල් වලට අපි දිරි දෙන්න එපාය නේද? කැමරාවට හසු කරගත්තේ කුලරත්න ගම්මන විදාන. ග්‍රැමෆෝන් ගීයුගේ ඇතුළු යුග කීපයක් අපේ සංගීත කලාව පහු කරලා තියෙනවා. තැටි විතරක් නෙවෙයි, තැටි වාදන උපකරණත් සංරක්ෂණය කරලා තියෙන හැටි බලන්න. තවත් බොහොම වටින දේවල් තියෙනවා. බලන්න මේ හඬ කාගේද කියලා. මේ කාලයේ ඉතිහාසයේ විහාරණ අවස්ථාවකදී සයිතරම් මිත්‍ර කමිටින් මේ බණ්ඩාරනායක මහත්තයාගේ මේ සංරක්ෂකයා හේමප්‍රිය කණ්ඩාම්බි මහතා. අපේ රටේ සිනමා සංරක්ෂකයන් අතරින් කෙනෙක් වන හේමප්‍රිය කණ්ඩාම්බි මහත්තයා පැරණි කැමරා ඇතුළු වටිනා උපකරණ රැසක් මේ ආකාරයට සංරක්ෂණය කරලා තියෙනවා. එතුමා කඩවත ප්‍රදේශයේ සිනමා කෞතුකාගාරයකුත් පවත්වාගෙන යනවා. එතකොට සිනමාව ආරම්භ කරන්නේ මැජික් ලැම්ප් ෆෑර්මෙන් ප්‍රංශයේ 1880 ගණන්වල. එතන ඉඳන්ම මේ දක්වා සිනමාවේ ආරම්භයේ දක්වා මුල යුගයේ ඉඳන්ම ක්‍රියාකාරී තත්ත්වයේ මේ මැෂින් ක්‍රියා කරනවා. ඒ වගේම එතකොට රේඩියෝ ඉතිහාසයේ මුල් යුගයේ ඉඳන් මේ දක්වා සියලුම උපකරණ, එතකොට ටෙලිෆෝන් යුගයේ මුල් යුගයේ දක්වා මේ දක්වා තාක්ෂණ දිනුමිච්ච උපකරණ, කම්පියුටර් යුගයේ ඒ විදිහම පරිණාමය, එතකොට මේ නිශ්චල ඡායාරූප කැමරා උපකරණ මුල් යුගයේ දක්වා මේ තාක්ෂණ දක්වා දිනු වෙච්ච ක්‍රමවේදය, ඒ වගේ මේ ඉතිහාසයේ සියලුම දේවල් මම මේක සංරක්ෂණය කරලා තියෙනවා. මම යම් කිසි වෙලාවක මැරෙයි, ඒ මියෙන්ද පෙර මගේ මේ දැනුම මම කියන මේ සමාජයේ ගණ්ඩ අරගෙන මේක දිනු කළා. ඉදිරි අනාගත පරපුරට මේක දායාද කරන්න අපි එක්වෙමු. මොකද ඉතිහාසයක් නැතුව කවදාකවත් අනාගතයක් ගොඩ නගන්න බෑ. මේක 16 mm කැමරාවක්. මේක වයින් කැමරාවක්. අර ජාති කැමරාවට හසු කරගත්තේ හේමන්ත පද්ම පෙරුම. බලන්ට යතුරු පැදි නිෂ්පාදනය කරන්න පුළුවන් අය අපේ රටේ තිබවානේ. සමහරු කියනවා හෙවනැල්ලටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ කියලා. The king dies, but Britain lives on, and a new hand takes the wheel of state. අපූරු හෙවනැලි නිර්මාණ ඇතුළු තවත් බොහෝ දේ අදාට පට්ටමයි. විවිධාකාරයේ හෙවනැලි නිර්මාණ අටපට්ටමෙන් දැකලා ඇතිනේ. බලන්න මේ නිර්මාණ ටික කොහොමද කියලා. For the second time in the lives of most of us, we are at war. හෙවනැලි වලින් නිර්මාණය වෙන්නේ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ විවිධ අවස්ථා. Fight on the beaches, we shall fight in the fields and in the streets. We shall defend our eyes, whatever the cost may be. We are a country
that may be small geographically, you showed that we can take on the world, and yes, we can win. London Olympic ule lamatak karanne kohomada? Together, let that spirit live on for generations to come. The king dies, but Britain lives on, and a new hand takes the wheel of state. The little girl we knew had become Queen Elizabeth. Long live the Queen! බ්‍රිතාන්‍ය මහරැජිනත් නුවණැලිවලින්ම නිර්මාණය කළා නේද? මේ සියල්ල සිදුවන්නේ වේදිකාවක් මත සජීව ලෙස. එතකොට මේ කවුද හැබැයිටම? දාලා තියෙන නුවණැලි ඔටුන්නක් හොඳේ. මේ ලෝකේ හොඳම වාදක මණ්ඩල වලින් එකක්. බලන්ට වාදනය අතරේ කෝටුමාරු කිරිල්ල කොහොමද කියලා. නේද අපේ රටේ පාසල් වලත් හොඳ තූර්ය වාදක කණ්ඩායම් නැටුම් කණ්ඩායම් ඕන තරම් මේ දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමේ පාසලට ගියේ ශිෂ්‍යාවන් නමතන්ට ආරාධනයක් ලැබිලා අටපට්ටමේ අපට ගමද නගරේද කියලා ભેදයක් නැහැ ಜಾති කුල ආගම් ભેදයක්වත් නැහැ මේ පාසලේ විවිධ ජාති නියෝජනය කරන විවිධ ආගම් අධහන ශිෂ්‍යාවන් දහස් ගණනක් අධ්‍යාපනය ලබනවා. ඒ හැමෝම අටපට්ටමේ හොඳ ප්‍රේක්ෂිකාව. බලන්න බොරුද කියලා. හොඳ ජනේලෙන් එන්නේ. ගණක් පොතලින් පොකේ පෑම් පෑම් කල් ටික බීම මුරුංගා ගැලෙන් දතුත් මදින. මේ සමහර ප්‍රේක්ෂක. ඈතේ පිට ගම්මානවල හිනාව කොච්චර ලස්සනද කියලා අටපට්ටමේ පෙන්වන්නේ. नगर ही ना वात इट देवेनी ने उन बलंट को एडी රටවට යන අටපට්ටමේ මේ ටික පෙන්වන්නේ මනෝවිද්‍යාත්මක සත්කාරයක් හැටියට කියලා අපි කියවනේ අපට ඕනේ හිනාව බෝ කරන්න රටවට යන අටපට්ටමෙන් අපිත් පුංචි පුංචි සමීක්ෂණ කරලා බලනවානේ ගමේ සමීක්ෂණ ප්‍රතිඵල පෙන්නවා බලමු නගරේ සමීක්ෂණ ප්‍රතිඵල කොහොමද කියලා අටපට්ටම බලන්න උත්සාහ කරන්න ඕරෝනේ ඉතින් මම තරහේ කියලා ඕනේ උත්සලදාම හරි අටපට්ටම කරගන්නත් අපිනම් බලයි අටපට්ටම කිය අපිනම් බලන්න ප්‍රතිඵලේ නම් 100ට 100යි
ඔය සමීක්ෂණ ප්‍රතිඵල ජාතික සමීක්ෂණ වාර්තාවලිනුත් පිළිඹු වෙන්න පාය නේද? දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමේ විදුහල්පති කන්‍යාසෝහිරු ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ කටයුත්ත සංවිධානය කළේ ආකල්ප සංවර්ධන වැඩසටහනක් හැටියට. රටේ හැමෝම මෙහෙම හිනා වෙලා ඉන්නවා නම් නේද? අමාරු අහනවා මේ ආකාර හිනා වෙන්නේ මොනවටද කියලා. කැමරාවේ සටහන් කරගත්තේ දර්ශන්ද සොයිසා සහ අසංග ප්‍රනාන්දු. බලන්ට පාර පනින්නේ කවුද කියලා. කට්ටියම වතුරට බැස්සා නේද? දැන් බලන්ට පේන්නේ කොහොමද කියලා. That is a lot of ducks. Here we go. This man, right? Here we go. Huh? Yeah. The ducks. නේද? බලන්න මේ ආකාර කොහේ හිටියද කියලා. ඉබාගාත යන්නේ නැතුව කට්ටියම පිළිවෙලකට හිටගත්තාම අපූර්ව නිර්මාණයක් කරන්න පුළුවන්. බලන්න නිර්මාණය මොකද්ද කියලා. ආ කට්ටිය නත්තලට ලෑස්ති වෙනවා නේද? නිර්මාණය වෙලා තියෙන නත්තල් ගහ. හොඳින් බලන්න කී දහහක් විතර ඉන්නවද කියලා. වැඩිම පිරිසක් එකතු වෙලා හැදිච්ච නත්තල් ගහ හැටියට ගිනස් වාර්තාවකුත් තිබ්බයි කියනවනේ. ඔය නත්තල් ගහේ කඳ හැටියට ඉන්නෙත් මිනිස්සු. උඩින් තියෙන තරුව හැටියට ඉන්නෙත් මිනිස්සු. නත්තල හැදෙන්නෙත් මිනිස්සු එකතු වුණාම තමයි. පිංකම් කරන්නෙත් මිනිස්සු. ඒ අතරේ සමහර ගොංකම් කරන්නෙත් මිනිස්සුම තමයි. මෙපින් බලෙන් නැත් රජුනි, මතු මෙවන් විපතක් ඔබට නොවේවා. සත්ගුණවත් මිනිස්සු එහෙම ප්‍රාර්ථනා කළා. දලපූට්ටුවට වෙච්ච විපත අමුතුවෙන් කියන්ට දෙයක් නෑනේ. එයා මෑත කාලේ ලංකාවේ වාර්තා වෙච්ච දලපූට්ටුව හතර දෙනාගෙන් එක්කෙනෙක්. දලපූට්ටුව ලෝකේ දැක්කේ තනියෙන්. පහුගිය කාලේ හිටියේ අසනීප වෙලා. වනජීවි දෙපාර්තමේන්තුවේ මහතුරු කැලේ පීරලා මෙයාට ප්‍රතිකාර කළා. ඔය බෙහෙත් විදපු වෙලාවක් නේ. දලපූට්ටුව ඇතුළු තවත් ඇත්තු අපේ කැමරාවල සටහන් වුණාට අපි ඒව අටපට්ටමෙන් පෙන්වන්නට හදිසි වුණේ නැත්තේ අපේ රටේ සමාරෝග්‍ය හැටි අපි දන්න නිසා. පෙන්නුවත් කවදාවත් ඉන්න ඉසව්ව නම් කිව්වේ නැහැ. අටපට්ටමෙන් නොපෙන්නුවට මොකද දඩිබිඩිස්ටත් දලපූට්ටුව මුණ ගැහුණා. නමුත් නැවත ජීවිතේ කවදාවත් මේ දුර්ලභ ගණයේ දෙවන්තයා මුණ ගැහෙන එකක් නැහැ. නමුත් අපට කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. එකක් පින් අනුමෝදන් කරන එක, අනෙක නැවත මෙවන් විපත් නොවෙන්ට වග බලා ගන්න එක. දලපූට්ටුව ජීවත් වෙච්ච ගම්පලාත්වල උදවිය මේ දවස්වල විවිධාකාරයේ පින්කම් පවත්වලා පින් අනුමෝදන් කරනවලු. සමහර වෙලාවට මේ පින් දෙන්න ඇවිල්ලා ඉන්න හැමෝටම අඩුම තරමේ මේ හානියක් නොකරට කෙහෙල් ගහපත් ඡන්ද දිවත්තේ පීඩාවක් වුණත් අනේ අය එහෙම කිසිම හිතේ කිලුඩක් නැහැ. මේ පිරිසන් ආත්මය ලැබුවොත් මේ අශේෂ්ත්‍රේ මේ ගරුබුම ලබන්නේ නිසා අටපට්ටමට තොරතුරු ලබා දුන්නේ කුරුණෑගල නිරෝධ සංජීව, අමායා ගල්ගමුව, ජයතිලක බණ්ඩාර සහ මහව නිරෝෂන් පෙරේරා. ඒ අතරේ අපට මේ ගීතයත් මතක් වුණා. වනපෙත බීත කළ බුල්ඩෝසර ඇත්තු වෙනකොට තුංග රුක් දෙවියෝ පිළිගත්තු
අනතුන් රුකුන් වෙල්ලස්සම බඳුගත්තු ගජමුතු වග අසා සිත ලොබ බැඳගත්තු ගජමුතු වග අසා සිත ලොබ බැඳගත්තු කුන් සඳ වැනි වැටුණා ඉරිස මැද්දේ පින් කෙත පුරන් දී වෙටි පුපුරන සඳේ සන් පඳ සේම නිල මැසි සේනා මැද්දේ ඇත්රජ තනිව අදවන මැද මර යුද්ධේ ඇත්රජ තනිව අදවන මැද අලි ඇතුන් ගැන අටපට්ටමෙන් පෙන්නූ දේ බොහොමයි නොපෙන්නූ දේත් බොහොමයි මේ අපේ අතීත මතක සටහනක් මේ අවුරුදු 16කට පමණ පෙර උඩවලව කැළඹූ තනියා හොයාගෙන ගිය ගමන උඩවලවේ තනියාලියේ කලබල කරන්නට පටන් ගත්තා වනෝද්‍යානයේ වහලා දැම්මා අපි ගියේ ඒ වෙලාවේ හදිසියෙම කැලේ මැද මිනිස්සේ කෑ ගහන සද්දයක් ඇහුණා සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්නේ ටිකක් එහායින් අලියා තාම පිබ පිබ බලන ඉන්නවා අලියා පිබිනවා දඩි බිඩිස් වෙවුලනවා ආපහු එද්දී හදිසියෙම අපේ වාහනේ ඉස්සරහ මතු වුණානේ එකල ස්වාධීන රූපවාහිනියේ සභාපතිව සිටි නිව්ටන් ගුණරත්න මහත්තයත් සරත් කුමාර පෙරේර මහත්තයා ඇතුළු අපේ නිෂ්පාදන කණ්ඩායමත් නූලෙන් බේරිලා කැලෙන් එළියට ආවා උඩවලව කැලඹු තනියම හොයන්ට ගිහිල්ලා වෙච්චි දෙයක් ටික දවසකට කලින් තනිය වාහනයකට පහර දීලා තිබුණා. වාහනේ හිටපු කට්ටිය දුවලා ගිහින් නැගලා තියෙන්නේ මෙන්න මේ ගහට. බලන්න නගින්න පුළුවන් ගහක්ද කියලා. මරබිය දැනුණාම මිනිස්සු නගින්න බැරි ගස් වලටත් නගිනවයි කියලා අපි තීරුම් ගත්තේ මේ ගමනේදී. මේක බෝ ගහක් කියලාත් මතක තියාගන්න ඕනේ. මම එන විට මේ ජීප් රථයේ පාරේ පෙරලලා තිබුණා. ඊට පස්සේ මම බලනකොට එතන ස්ථානේම ඈතින් මීටර් 200ක් විතර ඈතින් පිට මේ බෝ ගහේ තමයි අපේ ඒ නිලධාරි මහතුන් තුන්දෙනෙක් සහ කණ්ඩායම රැඳිලා සිටියේ. මම ආවට පස්සෙ තමයි මේ කට්ටිය මේ කම්බේකින් තමයි බෝගස්යෙන් පල්ලෙහාට බිමට ගස් ටිකක් ඉන්ටකෝ සත්තුත් එක්ක ගනුදෙනු බොහොම පරිස්සමට අපි මේවා කියන්නේ අත්දැකීම් මුත් ඇතුව හපොයි බලන්න මොකද සිද්ධ වෙන්නේ කියලා අනිත් එක්ක නා තැරලා නෑ වගේ බය වෙන්න කාරි නෑ ආරක්ෂිතයි නේද බලන්න මොකද සිද්ධ වෙන්නේ කියලා එනවා මෙතන කොළොප්පං කරන්ට කොටි ඉස්සරහා බොරුවට ගොරවන්නෙත් පරිස්සමට සමහර බොරුවට ගොරවනව නේද හොඳින් බලන්ට ප්‍රසංග කලාව කියලා කියන්නේ මොනතරම් විස්මයජනක දෙයක්ද කියලා මොන විස්මයක්ද එක්කෙනා ඉන්නේ තාම ඉන්නේ ටික බලයින්ටකෝ ඇඳුම් වල වර්ණය සහ ආලෝක කොයිද හිටිය හැබැටම මෙහෙම ප්‍රසංගයක් කරන්නට කොයි තරම් හොද පුහුණුවක් තියෙන්න ඕනද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහනේ Thank you.
මෙම දේවල් කරන්නට අපේ රටේ දක්ෂ අය නැතුව නෙවෙයිනේ. එකකින්ටකෝ ඔන්න පටන් ගන්නයි ලෑස්තිය. මල් වැඩ මල් හතයි නේද? අපි හිතුවේ කාටුන් වල විතරයි ඉන්නේ කියලා. මෙන්න බලේ හැබැයිටම ඇවිත් තව කට්ටිය ගොඩක් එනවා. ආ මෙයත් ඇවිල්ලානේ. ලබන පදාදා රාත්‍රී 7:30ට අටපට්ටමෙන් බලාගමු නේද?